සුබ දවසක් දරුවනේ 2014 දෙසැම්බර් මාසයේ පැවැත්විච්ච අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි අධ්‍යාපන විෂයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒ කියන්නේ දෙවනි කොටස තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට මම කලින් වීඩියෝ දෙකේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ මාතෘකාව මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙලොව උපත ලැබෙන සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ලබා ගැනීමට හිමිකමක් ඇත. මේ පාඩම තමයි 11 වසර තුන්වෙනි පාඩම මානව හිමිකම් හා යුතුකම් කියන පාඩමට අදාළ ප්‍රශ්නයක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පාඩමේ තියෙනවා මානව හිමිකම් කියන්නේ මොකක්ද? මානව හිමිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් ඓතිහාසික අවස්ථා. ඒ අතරේ 1215, 1689, 776, 789, 917 කියන විශේෂ අවස්ථා ටික. ඒ වගේම ඒකේ තියෙනවා ඓතිහාසිකම් වර්ග කිරීමක්. ඉතින් මම මේ ප්‍රශ්න ටික පැහැදිලි කරන්න කලින් අන්න එතෙන්ට එනවා. ඔගොල්ලෝ යන්න 49 පිටුවට. ඒ 49 පිටුවේ මානව ඓතිහාසිකම් වර්ග කිරීමේ රූප රාමුවක් තියෙනවා. මුලින්ම අවබෝධ කරගන්න ඕන කාරණය තමයි ඓතිහාසිකම් කියන්නේ ඉතා පුළුල් සංකල්පයක්. ඒකෙදි සත්තුන්ට ඓතිහාසිකම් තියෙනවා, ශාකවලට ඓතිහාසිකම් තියෙනවා, මේ භූමියට ඓතිහාසිකම් තියෙනවානේ. ඒවා ආරක්ෂා කරන්න ඒවට පැවැත්මෙන් ඉන්න ඒවටත් ඓතිහාසිකම් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මුහුදේ ඉන්න සත්තුන්ට, ගොඩබිම සත්තුන්ට, ශාකවලට ඒවා විනාශ කරන අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න විවිධ ආයතන තියෙනවා. ඒ කියන්නේ ඒ සජීවී සම්පත් වලටත් ඓතිහාසිකම් ප්‍රමාණයක් තියෙනවා. ඒක ඓතිහාසිකම් කියන්නේ ඉතා පුළුල් සංකල්පයක්. ඒ ඇතුළේ තියෙනවා මානව ඓතිහාසිකම් කියලා එකක්. මානව ඓතිහාසිකම් කියන දරුවනේ උපතින්ම සෑම මිනිසියෙකුටම හිමිවන ඓතිහාසිකම්. ඒ වගේම තියෙනවා ඊ වක්‍රේ කුඩම් කුලකේ විදිහට පේන්න තියෙනවා මූලික ඓතිහාසිකම් කියලා. මේ කතා කරන්නේ 3-3 රූපයට අදාළව. මූලික ඓතිහාසිකම් කියන්නේ එක් එක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලින් පිළිගන්නා ඓතිහාසිකම්. මූලික ඓතිහාසිකම් කියලා හඳුන්වනවා. දැන් සමස්ත ලෝකයේම ඉන්න මිනිසුන්ට මානව ඓතිහාසිකම් හිමි වෙනවා. එයාටදී ඒ සියලු මානව ඓතිහාසිකම් මිනිසුන්ට හිමි වෙනවා. එක් එක් රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නවා විශේෂ ඓතිහාසිකම්. අර මානව ඓතිහාසිකම් ඇතුළට අදාළ විශේෂ කාරණා ටිකක් ඒවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නවා. ඒවට කියනවා මූලික ඓතිහාසිකම් කියලා. දැන් උදාහරණයකට ගත්තොත් ලංකාවේ මිනිසුන්ට පෞද්ගලික ආරක්ෂාවට කියලා හැම කෙනෙකුටම කඩෙන් ගිහලා තුවක්කුවක් මිලදී ගන්න බැහැ. හැබැයි ඇමරිකාවේ පහසුකම් කියලා. ඇමරිකාවේ ඕනම කෙනෙකුට පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් තුවක්කුවක් ළඟ තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා තියෙනවා සමහර ඉන්දියානු චිත්‍රපටිවල හෙල්මට් එක දාන්නේ නැහැ. ඒ බයික් වල නම්බර් ප්ලේට් නැහැ. එතකොට එතන වෙන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නට නෑ. ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගිනියාවියක් ළඟ තබා ගන්න පුළුවන් කියන නීතිය පිළිගන්න තියෙනවා. එතකොට ඉන්දියාවේ ප්‍රාන්තවල හෝ සමස්ත ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිස් ඇසුම් පැනදිය යුතු නැහැ. යතුරුපැදියක යනකොට බයිකකට නම්බර් ප්ලේට් එකක් අවශ්‍ය නැහැ. එක් එක් ප්‍රාන්තවල මේක වෙනස්කමක් තියෙනවා. ඒ ප්‍රාන්ත අදාළ ඒගොල්ලෝ හදාගත්ත ඓතිහාසිකම්. එතකොට ඒවා ඒ ආණ්ඩුක්‍රම දැන් ඒක ලංකාවට අපදුනේ. ලංකාවේ හැම දෙන කිසිම කෙනෙකුට හැම කෙනෙකුටම පෞද්ගලික ආරක්ෂාවට කියලා ගිනි අවියක් ළඟ තියා ගන්න බෑ. දැන් ඇමරිකාවේ නම් වෙළඳ පොලේ නිකන් ගන්න තියෙනවා. නිකන් අපිව සෙල්ලම් අඩු ගන්නවා වගේ තුවක්කු ගන්න තියෙනවා. හැබැයි ලංකාවේ නෑ. ඒ වගේ තමයි ලංකාවේ සියලුම ලාංකිකයෝ යතුරුපැදියක් වදිනවා නම් හිස්සස්මක් පැන යුතුයි. බයිකක ලියාපදිංචි කරලා තියෙන්න ඕනේ. එතකොට මේවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්ත ඒවා. නේද? ඒවා එක් එක් රටවල් වලට වෙනස් වෙනවා. මම මේ ප්‍රශ්නෙට කලින් මේ ඔයගොල්ලන්ට අවබෝධයක් දෙන මේ ඓතිහාසිකම් කියන සංකල්පය පිළිබඳව. එතකොට ඔයගොල්ලන්ට තවදුරටත් මේක කියව ගන්න පුළුවන්. ළමයි ගොඩක් වරද්ද ගන්න කොටසක් තමයි මේ මූලික ඓතිහාසිකම් හා මානව ඓතිහාසිකම්. මූලික ඓතිහාසිකම් මානව ඓතිහාසිකම් කියන්නේ ආයෙත් කියනවා ලෝකේ මානවයෙක් විදිහට, මිනිස්සෙක් විදිහට ඉපදින ඕනෑම කෙනෙකුට ආයි කියනවා. මූලික ඓතිහාසිකම් කියන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මගින් පිළිගන්නා ලබන හෝ බෑර කරන ලද පිළිගන්නා ලද නීති විදිහට දක්වනවා නම් වඩාත්ම හොඳයි. එතකොට මේකේ මේ තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම එක එහි ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා මෙන්න මෙහෙම.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අතර ගෙනෙන එක් අයිතිවාසිකමක් පැහැදිලි කරන්න කියලා. මොකද්ද මේ කියන්නේ? අයිතිවාසිකම් යටතට ගෙනෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යටතට ගෙනෙන එක් අයිතිවාසිකමක්. එතකොට ඔයගොල්ලෝ පෙරලා ගන්න 53 වෙනි පිටුව 53 වෙනි පිටුව ඔයගොල්ලෝ බලන්න පුළුවන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා. එතකොට මේක අපි අවබෝධ කරගන්න ඕන එක තමයි සැකේ ඉන්න සෑම මිනිසෙකුටම සිවිල් පුරවැසියෝ අපි ඔක්කොම සිවිල් නීතිය කියලා කියන්නේ රටේ ජනාධිපති කියනලා පහළ දින සියලු නිලධාරීන් මේ සිවිල් නීතියට ගන්න. එතකොට මේ සියලුම රටක ඉන්න මිනිස්සුන්ට අයිති සිවිල් නීතිය. බලමු මේ සිවිල් නීතිය යටතේ එක් අයිතිවාසිකමක් තමයි ලියන්න කියලා තියෙන්නේ. නමුත් මම මේකේ කීපයක් කතා කරන්නම්. ජීවත් වීමට නිදහස සිටීමට හා පෞද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය. ජීවත් වෙන්න නිදහස හිතන්න සහ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් තියෙන අයිතිය. ඒතකොට පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කෙනෙක් අපිට පහර දෙන්නව පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් අපිට ඒ කෙනාට පහර දීලා බේරෙන්න පුළුවන්. එතකොට නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගැනීමේ අයිතිය. ඒ කියන්නේ නීති ඉදිරියේ රටේ ජනාධිපති ජනාධිපතිගේ පුතා ඇමතිත් අගමැතිත් ඔබත් මමත් සියලු දෙනා නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගන්න ඕනේ. ඒ සියලු දෙනාට නීතිය සමාන වෙන්න ඕනේ. ගමනාගමනයේ නිදහස තමා කැමතිනක යාමේ ීමේ අයිතිය. ඒක එහෙමයි කියලා අපිට බෑ අධි ආරක්ෂිත කලාපයට හමුදා කැම්පවලට අනවශ්‍යයෙන් ඇතුළු වෙන්න. මේකේ අවබෝධ කරගන්න ඕනේ. එතකොට ওই විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම එතන සිවිල් අයිතිවාසිකම් ඒකෙදි දේශපාලන අයිතිවාසිකම් වලට අදාළ එකක් කියන්නත් පුළුවන්. සිටීමේ හෘද සාක්ෂිය ආගමික නිදහස කියන එකවත් ඒ වගේම නිදහස් මත දැරීමේ ප්‍රකාශ කිරීමේ ඇති තමාගේ අපේ දේශපාලන පක්ෂයකට බෙනිස්තින්න ඒ මතයක් වෙනුවෙන් ප්‍රතිතින්න නේද? මෙන්න මේ කාරණා. එතකොට ওই විදිහට ඔයගොල්ලන්ට කාරණාවක් තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් කියලා. ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් කියලා තමයි මානව අයිතිවාසිකම් කොටස් දෙකට බෙදද්දී දෙවෙනි කොටස විදිහට තියෙන්නේ. අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය. එක සමාජීය අයිතිවාසිකම. සියලුම දරුවන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ලබන්න අයිතියක් තියෙනවා. වැඩ කිරීම නැති අයිතිය සමාන වැඩසටහන සමාන වැටුප් ලැබීම නැති අයිතිය. ඒක ආර්ථික අයිතිවාසිකමක් විදිහට දක්වන්න පුළුවන්. වැඩ කිරීමට අයිතියක් තියෙනවා රැකියාවක් කරන්න. ඒ වගේම තමයි සමාන වැඩක් කරලා ඒ වැඩේ සඳහා සමාන වැටුපක් ගන්නවා. දැන් ඔබයි මමයි දෙන්නම ගාමන් ෆැක්ටරියක රෙදි මහන. ඔබටත් දවසකට 1500යි හිමි වෙනවලු මටත් දවසකට 1500යි හිමි වෙනවලු. නැත්තම් ඔබ ගාමන් ෆැක්ටරියේ ලොකු බර පටවනවා ලොරි වලට තමාරු රාජකාරියක් කරනවා මම කරන රාජකාරියට ඔබට දෙනව අඩුපඩියක් මට වඩා අඩුපඩිය. ඔබට 1000ක් දෙනවා මට 1500ක් දෙනවා. ඒක අසාධාරණයි. සමාන වැඩ නම් සමාන අඩියක් ඉවෙන එක ආර්ථිකයි. වෘත්තීය සමිති පිටුවා ගැනීම හා ඒවට සම්බන්ධ වෙන දේ. ඕනෑම ආයතනයකට වෘත්තීය සමිති පිටුවා ගන්නවා. වෘත්තීය සමිති කියන දරුවනේ ඒ ආයතනයේ ඉන්න සේවකයන්ට අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් වෙන සිටින එකට. දැන් හිතන්න ඔබ ආයතනයක වැඩ කරා ඔබ අනතුරකට ලක් වුණා. ඔබට මාස දෙකක් ගෙදෙක්ලා ඉන්නවා ඔබට පඩි ගෙවන්නේ නැහැ ආයතනයේ. එහෙම බෑ. ඒ ආයතනයේ බැඳලා ඉන්න ඔබගේ අදාළ මාස දෙකේ පඩිය ගෙවන්න. ඔබ ආයතනයෙන් ඉවත් වෙනවා ඔබගේ මාස දෙකක පඩිය ගෙවන්නේ නැහැ. ඒතර වෘත්තීය සමිති තියෙන්නේ අන්න ඒ වගේ ආයතනය විසින් සේවකයාට කරන ලබන අසාධාරණකම් වළක්වන්න ඒවට විරුද්ධ වෙන්න ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආහාර ඇඳුම් නිවාස හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අයිති. මේක සමාජීය අයිතිවාසිකමක්. ආහාර ඇඳුම් නිවාස සෞඛ්‍ය පහසුකම් සියලුම රාජ්‍යවල ඉන්න හැම මිනිස්සුෙකුටම අයිති. එතකොට ඒවා ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් ගැනීමට තමයි වැටෙන්නේ. ඒ වගේම පෞද්ගලික දේපළ දැරීමට ඇති. ඒ කියන්නේ ඔබට පෞද්ගලික ඉඩම කාර් එකක් බයිසිකලයක් බයික් එකක් තියෙන්න පුළුවන්. එහෙම අයිතියක් වාට තියෙනවා. ඒත් මෙන්න මේ කාරණා තමයි මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරන්න ලියන්න කියලා තියෙන්නේ. මම මේ කිහිපයක් ඔයගොල්ලන්ට උදාහරණයක් වශයෙන් දෙනවා.
ඊළඟට මේ ප්‍රශ්නේ තුන්වෙනි රෝම ඉලක්කම විදිහට තියෙනවා ළමා අයිතිවාසිකම් සම්මුතිය සකස් කිරීමේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සකස් කිරීමේදී විශේෂ අවධානය යොමු කළ යුතු අංශ තුනක් සඳහන් කරන්න. මේකේ අංශ හතරක් තියෙනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පූර්විකාව වගන්ති 54කින් සමන්විතයි. එතකොට මේ වගන්ති 54 හදලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතරේ. ආරක්ෂාව, පැවැත්ම, සංවර්ධනය සහ සහභාගීත්වය කියන කාරණා හතර. සංවර්ධනය. දැන් අපි ආරක්ෂාව කරමු. ආරක්ෂාව ගත්තොත් එීම ළමයින්ගේ දූෂණයට ලක් නොවී ඉන්න, මහා මාර්ගයේ ගමන් කරද්දී අධ්‍යාපනය ලැබද්දී නේද, ක්‍රීඩා කරද්දී ඔය හැමදෙින්දම ළමයින්ට ආරක්ෂාවෙම වෙනවා. පාසලි, පන්සලි, මහා මාර්ගී, බස් රථ ආරක්ෂාවෙම වෙනවා. ඉතින් මෙන්න මේක ළමා අයිතිවාසිකම් සම්මුතිය සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකනවා. ඊළඟට පැවැත්ම කියන්නේ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබන්න, තමන්ගේ දෙමෝපියෝ හදන ආහාර වේලක් ගන්න, ඔවුන්ගේ රැකවරණ යටතේ ඉන්න, ආරක්ෂාවට අදාළයි. එහෙමයි කියක් ළමයිට. දැන් ඔබල දන්නවා, දැන් පාසල්වල ආහාර වැඩසටහනක් යනවා, ලෝක ආහාර සමූහ විසින් කරගෙන යන. ඒක ප්‍රාථමික පාසල්වලට කරනවා. ඒ පැවැත්ම සම්බන්ධයෙන් ළමයින්ට තියෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 62 පිටුව බැලුවනම් ඔකුළු මේ රූප රාම බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සංවර්ධනය. සංවර්ධනය කියන එක කායික මානසික සංවර්ධනය කියන දෙකම තියෙනවා. එතකොට 1 සිට 13 වසර දක්වා අධ්‍යාපනය, ඒ වගේම උසස් අධ්‍යාපනය, මේ සියල්ල මානසික සංවර්ධනයට අදාළයි. කායික සංවර්ධනයට නැවත සහභාගීත්වයට අදාළ, පැවැත්මට අදාළ කාරණා සෞඛ්‍ය සහ පෝෂණය සහ ක්‍රීඩා సౌందర్య ඔය සියලු අංශ වලට අදාළයි. එතකොට මේකේ හතරවෙනි අංශය විදිහට දක්වනවා සහභාගීත්වය. එතකොට ළමයි ක්‍රීඩාවට, නැටුම් වලට, චිත්‍ර වලට, සංගීතයට නේද, කතික වලට ඉදිරිපත් වෙන්න ළමයින්ට අයිතියක් තියෙනවා. ඒව තමයි ළමා අයිතිවාසිකම් සම්මුතිය සකස් කිරීමේදී අවධානය යොමු කළා තියෙන අංශ හතර. එකෙන් තුනක් තමයි හරියට තියෙන්නේ. බලා ගන්න, ආරක්ෂාව, පැවැත්ම, සංවර්ධනය සහ සහභාගීත්වය කියන කර්ම තමයි මේකෙදි ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු ලෙස ඔබ ඉටුකල යුතු සදාචාරාත්මක යුතුකම් තුනක් පැහැදිලි කරන්න කියලා තියෙනවා. සදාචාරය කියන මාතෘකාව මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු ලෙස ඔබ ඉටුකල යුතු සදාචාරාත්මක යුතුකම් තුනක් නම් කොට ඉන්න එකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියන්නේ. මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ මොකද්ද කියලා ඔගොල්ලෝ අවබෝධයකට ගන්න ඕන. ඒකට අදාළ පාඩම තියෙනවා 10 වසර පුරවැසි අධ්‍යාපනයේ පළවෙනි පාඩම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන එකේ අදහස් තමයි ජනතාව විසින් ජනතාව උදෙසා පාලකයෝ උපත් කරගන්න තියෙන අයිතියක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ. ඒතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ අන්මත ගරු කරන, අන්මත වලට සවන් දෙන, අවන්මත ඉවසන නේද, අන්න එහෙම සමාජයකට. බාලමාලු සියලු දෙනාගේ හඬට, ඒ අවශ්‍යතාවයට අවධානය යොමු කරන, ඇහුම්කම් දෙන කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියලා කියන්නේ. එතකොට ඒකෙදි මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට තමයි පාලකයෝ නීති හදන්න ඕන, මිනිස්සු හැසිරෙන්න ඕන, පොදු යහපත වෙනුවෙන් තමයි හැසිරෙන්න ඕන, තව කෙනෙකුට බාධාවක් වෙන්න බෑ කියන කාරණේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු ලෙස, එතකොට අන්මත ගරු කරන, අන්මත ඉවසන, අන්මත වෙනුවෙන් පෙනී සිටින, අන්මත වලට හිස නමන, එහෙම සමාජයක ජීවත් වෙන ඔබ ඉටුකල යුතු සදාචාරාත්මක යුතුකම් තුනක්. සදාචාරය කියන එක ළමයි නීතියට අදාළ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දෙමෝපියන්ට ගරු කරේ නැහැ, වැඩිහිටියන්ට ගරු කරේ නැහැ, සැලකුවේ නැහැ කියලා ඕගොල්ලොන්ට නඩුවකින් උසාවියට පොලිසියට අත්අඩංගුවට ගන්න බෑ. හැබැයි වැඩිහිටියන්ට පහර දුන්නොත් ජීවිතේ නැති කරොත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒක මරණ තර්ජය, මරණය මරන්න උත්සාහ කිරීම සහ ජීවිතයක් නැති කරන්න උත්සාහ කිරීම. නමුත් ගරු කරේ නැහැ කියලා වැඩිහිටියෙක් කෙනෙකුට පුටුවෙන් නැගිටේ නැහැ කියලා නඩු දාන්න බෑ. එතකොට ඒවා නීතිය සදාචාරය කියන එක. සදාචාරය කියන්නේ අපේ සමාජයේ ඈත අතීතයේ නේ නේද? සදාචාරය නීතියට ගන්න නැහැ. නීතියෙන් දඬුවම් කරන්න බෑ. සදාචාරාත්මක කරුණු කඩ කරලා කියලා දරුවනේ. ඒතකොට ඒ වෙනස මතක තියාගන්න. සදාචාරයේදී මෙන්න මේ කාරණා ටික බලන්න.
සදාචාරාත්මක ඉටු කළ යුතුකම් දෙමෝපියන්ට සැලකීම කරේ නැහැ කියලා නඩුමකට පොලිසියට යන්න අත්තරංගුඩපත් වෙන්නේ නැහැ ඕගොල්ලෝ. ඕගොල්ලෝ දෙමෝපියන් සැලකුවේ නැහැ කියලා. පූජක උතුමන්ට සංග්‍රහ කිරීම. ඒක සදාචාරාත්මකයි. පූජක උතුමන්ට සංග්‍රහ කරේ නැහැ කියලා ඕගොල්ලොන්ට නීතියෙන් දඬුවම් කරන්න බෑ. සිරිත් විරිතා සම්ප්‍රදායන් ගරු කිරීම හරකින් ඒවා රැක්කේ නැහැ කියලා ගරු කරේ නැහැ කියලා ඕගොල්ලොන් අත්තරංගුඩ ගන්න බෑ. නීතිය ඉදිරියට ගෙනියන්න බෑ. වැඩිහිටියන් ගරු කිරීම සැලකීම සදාචාරාත්මක කාරණයක්. ඒක ඔබගේ හෘද සාක්ෂියෙන් ඇති වෙන එකක් කරන්න. නීති පොතෙන් පොලිසියෙන් උසාවියෙන් ඔබට දඬුවම් කරන්න බෑ. එතකොට පරිසරය රැකීම ගිල්ලුන්ට විශේෂ අවශ්‍යතා ඇති අය උපකාර කිරීම ඒක ඔබගේ හෘද සාක්ෂියෙන් ඇති වෙන එකක් කරන්න. ඔබ එහෙම කළේ නැහැ කියලා දඬුවම්මට ලක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණා තුනක් ලියලා ඔබට තව තියෙනවා. ජාතික උරුම, ජාතික සම්පත්, සංස්කෘතික සුරැකීම, ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී අන්‍යයන්ට උපකාර කිරීම, රටදැය විශිෂ්ට සේවයක් කළ පුරවැසියන්ට උපහාර පිළිම මේවා කළේ නැහැ කියලා. ගුරුවරුන්ට සැලකුවේ නැහැ කියලා. ඔගොල්ලෝ නීතියෙන් කරදරයක් වෙන්නේ නැහැ. පොලිසියෙන් උසාවියෙන් ඔගොල්ලොන් හිර කරන්න අත්අඩංගුවට ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක සදාචාරම් නම් ඔබගේ හෘද සාක්ෂියෙන් ඇති වෙන්න ඕනේ. එතකොට ඉන්න එකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියන්නේ. මෙතන පැහැදිලි කරන්න ඕනකොළොම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට සදාචාරය කියන්නේ මොකද්ද කියලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවතින නම් වැඩිහිටියන්ට ගරු කරන්න, අන්මත ඉවසන්න ඕනේ, සමාජයේ සාමගාමී වෙන්න, වැඩිහිටියෝ කියන උපදෙස් පිළිගන්න, අහන්න, ඉඩ දෙන්න ඕනේ, වෙන් වෙන්න ඕනේ. එතකොට රටේ පාලකයාත් එහෙම වෙන්න ඕනේ. රටේ පත්වන ජනාධිපති, අගමැති, ඔහුත් රටේ වැඩිහිටි පුරවැසියන්ට සලකන්න ඕනේ. ඔහුටත් ඒ සිතුවිල්ල සදාචාරාත්මක හැඟීම් තියෙන්න ඕනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පුරවැසියෝ මේ කාරණාවලට එකතු වෙන්න ඕන, පිළිගන්න ඕන. එතකොට මේ කාරණයක් පැහැදිලි කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ සදාචාරය, නීතිය කියන කාරණා ඔක්කොම එකතු කරලා පැහැදිලි කිරීමක් තමයි ඔබගෙන් මේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් ඊළඟ 2014 ඊළඟ ප්‍රශ්නයක් හමුවෙමු. ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.